ඔන්න අද මම ඔයගලන්ට අරගෙන ආවේ හවස තේ වේලාවට ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන් ගොඩක් රසවත් කෑමක්. ඉතින් මේකට ඔයගලන්ට ප්‍රධාන වශයෙන් ඕන කරන්නේ සීනි. සීනි ගෙදර තියෙන ඕනම කෙනෙකුට මේක ටක් ගාලා හදා ගන්න පුළුවන්. ඉතින් මේක හදන්නත් යන්නේ හරිම පොඩි වෙලාවක්. ඉතින් ගොඩක් රසවත් මේක හරියට දොදොල් වගේ හරියම ලේසියෙන් අඩු අමතර ප්‍රමාණයකදී හදා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ රසවත් කෑම එක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. දැන් අපි මුලින්ම කරන්න ඕනේ මේ වගේ ට්‍රේ එකක් අරගෙන ඒකට හොඳට තෙල් හරි බටර් හරි ටිකක් ගාලා ලෑස්ති කරගමු. ඉතින් ට්‍රේ එකක් නැත්තම් ඔයාලට මේකට ප්ලාස්ටික් බොක්ස් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලඟ ස්පැචුල එකක් වගේ තියෙනවා නම් ඒකට තෙල් ටිකක් ගාලා ලෑස්ති කරගන්න. දැන් අපි මේ ට්‍රේ එක චුට්ටක් පැත්තකින් තියාගමු. ඊළඟට මම කරන්නේ මේ වගේ භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 150ක්. දැන් ඒකට එකතු කරන්න කෝන් පිටි මේසැඳි 5ක්. ඊළඟට වතුර මිලීලීටර 400කුත් එකතු කරන්න. ඉතින් අපි මේකේ රසය චුට්ටක් වැඩි කරගන්න ලුණු චුට්ටකුත් එකතු කරගමු. ඔයාලඟ තියෙනවා නම් මේකට වැල්ලතේ හැඳි එකකුත් එකතු කරගන්න පුළුවන්. මේ ටික ඔක්කොම එකතු කරලා අපි හොඳට කලවම් කරගමු. ඉතින් මෙතනදී වැදගත්ම දේ තමයි අපි එකතු කරපු සීනි ටික හොඳටම දිය වෙනකන් ඔයගොල්ලෝ හොඳින් කලවම් කරගන්න ඕනි. ඉතින් වැල්ල නැත්තම් ඔයාලට මේකට එනසල් ටිකක් කුඩු කරලා එකතු කරගන්නත් පුළුවන්. දැන් මේ වගේ හොඳට සීනි ටික දිය වෙනකන් අපි කලවම් කරමු. මේ විදිහට හොඳට කලවම් කළා මේක අපි චුට්ටක් පැත්තකින් තියාගමු. ඊළඟට මම කරන්නේ නැවත භාජනයක් නිපේ තියලා භාජනය ටිකක් රත් කරගන්නවා. භාජනය රත් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි මේසැඳි 4ක්. දැන් අපි මේ සීනි ටික හොඳටම කැරමල් කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ කැරමල් කරන විදිහ දන්නවා හැඳි පාවිච්චි කරන්නේ නැතුව. මෙන්න මේ විදිහට භාජනය කරකවල තමයි අපි කැරමල් එක හදාගන්න ඕනේ. කැරමල් එක හදාගන්නේදී ගින්දර වැඩි කරගන්න එපා, සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. මේ වෙලාවේදී ඔයගොල්ලෝ හොඳට රත්නන අතර මේසැඳි 5ක් විතර ලෑස්ති කරගන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට කැරමල් එක හැදුනට පස්සේ අපි උණුතර ටික දාලා මේ වගේ හොඳට කලවම් කරගමු. ඉතින් දැන් ඔයා ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ අර අපි කලින් හදාගත්ත මිශ්‍රණය මේකට එකතු කරගමු. එකතු කළා මේ වගේ හොඳට කලවම් කරන්න. ඉතින් මේ වගේ හොඳටම කලවම් වුණාට පස්සේ අපි ලිපේ ගින්දර චුට්ටක් වැඩි කරගමු. ලිපේ තියලා හරියටම ඔන්න විනාඩි 3ක් වගේ යද්දී මේ මිශ්‍රණය උකු ගතියට එනවා. ඉතින් ඒ වෙලාවේ ගින්දර අඩු කරගන්න. ඉක්මනින් මේක අඩිය අල්ලන්න බලන නිසා නොනවත් තාම කලවම් කරගන්න ඕනේ. ලිපේ තියලා හරියටම මේ විනාඩි 5ක් වගේ යද්දී ඉතින් ඔයගලන්ට පේනවා ඇති උඩ මේ වගේ බුබුල දාලා උතුරනවා. දැන් මම මේ වෙලාවේ එකතු කරගන්නවා චූටිට කපාගත්ත කජු ටිකක්. ඉතින් කජු වළඟ තියෙනවා නම් විතරක් එකතු කරන්න එක අත්‍යවශ්‍ය නැහැ. කජු වෙනුවට ඔයාලට රට්ට කජු එහෙම නැත්නම් මුද්‍රස් පළම් මේ කැමති දෙයක් එකතු කරගන්න පුළුවන් රසය වැඩි කරගන්න. අපි දැන් මේ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගමු. ඉතින් මේක විනාඩි 5ක් වගේ ලිපේ තියාගත්තම හොඳටම ප්‍රමාණවත්. දැන් අපි මේ මිශ්‍රණය අර අපි ලෑස්ති කරගත්ත ට්‍රේ එකට දාගමු. මේ විදිහට ඔන ට්‍රේ එකට දාගත්තට පස්සේ මේක ඔයගලන්ට ක්‍රම දෙකකට සෙට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලඟ ශීතකණයක් තියෙනවා නම් ශීතකණේ සාමාන්‍ය කොටසේ පැය කාලක් වගේ දාලා හොඳට සෙට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේ විදිහටම නිවෙන්න දෙන්න පුළුවන් පැය භාගයක් වගේ. ඉතින් මේ හරියට මොන පැය කාලයකට පස්සේ තමයි ඔයගලන්ට පේන්නන්නේ. දැන් ඔයගලන්ට පේනවා ඇති මේක හොඳට සෙට් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ හරිම ලේසියෙන් එලියට ගන්න පුළුවන්. දැන් අපි මේ වගේ කෑලි වලට වෙන් කරගමු. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණය කෑලි වලට කපා ගන්න පුළුවන්. මේක ඉතින් හරිම රසවත්. ඔයගලන්ට පේනවා ඇති හරියට මේක දොදොල් වගේ හරිම අඩු අමතර ප්‍රමාණයක තමයි අපි මේක හදාගන්නේ. ගොඩක්ම රසවත්, ගොඩක්ම ලේසි රෙසිපි එකක්. අනිවාර්යෙන් ඔයගලත් හදලා බලන්න. අඩු අමතර ප්‍රමාණයකදී හදාගන්න පුළුවන්. හැදුවට පස්සේ උන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නැරඹුවාට බොහොම ස්තුතියි.